ශකුන්තල අවලෝක රෝලේ දෙරි සත්කාර එකකට විමුක්තිය ඇතුල් කළේ. ට්‍රොලී තබාගෙන වූ ආදේශ ප්‍රතිකාර එකකට ගෙන යද්දී ශකුන්තගේ පපුවම ගින්දරින් ඇවිලිනි. විමුක්තිගේ ගුවන් බලපත්‍රයත් ගුවන් ටිකට් පතත් ශකුන්ත අතේ. විමුක්ති ගුවන්තට පොල්ට යමින් වන් බවක් කියනට එපායයි සක්‍රති කිවි ඇයිද ශකුන්ත සිතුවේ. කොහොමත් විමුක්ති උන්නේද විදේශ ගමනකට යන කෙනෙකු ඉන්න සතුටින් නම් නොවේ. රෝහල්ට මුලින්ම දුවගෙනාවේ සක්විතිය. ඕ සකුන්ත දුට හැටිය උළඟටම දුව ආවේ. මල්ලි අයිසුයකට ගත්තයි. මොකද මල්ලිට උනේ සකෝ? මාත් එක්ක යහපොඩ් ගියේ මගදී එකපාරටම. සකුන්තට සියල්ල විස්තර කරගන්න නොලැබිනි. මොරගොඩ මහතා සුරම්යත් මේදත් එතන ටිමින් උන්නෝය. මල්ලි යහපොඩ් ගියේ බවක් ඔබ කියන්න එපා. නෑ ඒ නෑ. සුරම්යන් මේදා දෙදිනම උන්නේ ඇඩුම්බරවය. මොකද්ද පුතේ පොඩි පුතාට උනේ? බය වෙන්න එපා අම්මේ. මල්ලි අයිසුයකට අරන් තියෙන්නේ. ડોක්ටර්ස්ලා බලනවනේ. අනේ මගේ දරුවා. මොකද්ද පුතා මගේ කොල්ලට උනේ? අම්මේ විමුක්ති මායි වාහනේ ගියේ. කොහෙද ගියේ? මේ නිකම් මාව හම්බ වෙන්න ආවේ. මාව බස්සවන්න ආවේ. එතකොට තමයි ඔළුව හිර කරනවා කියලා කිව්වේ. මොරගොඩ මාතා දැඩි දුකකින් නවලෝක රෝහලේ කෙලවර කර වී උන්නේ. මගේ දරුවව බේර ගන්න ඕන. අනේ හිට කසාද බඳින්න හිටපු කොල්ලා මොන හැණියක් වැදුනද? මේදා බිම් බලාගෙන ඇඬුවාය. විමුක්තිට හදිස්සියේ මොනවද එකවර ඇයට සිතා ගන්නට බැරි වේ. මහත්තයෝ මල්ලිට එකපාරක් බුක් ෂොප් එකකින් ඕ මොකක් කරේ තිබ්බද? ડોක්ටර්ට ඒක කියන්න මහත්තයෝ. බබා හොම් වාඩියල ඉන්න. කලබල වෙන්න එපා. කිසිවකට යුක්තිය බලන්නට ලැබුණේ නැත. සකුන්ත සක්විතිය මද කියාට එක්කාගෙන ගියේ. අයියේ සකු මොකද්ද මේ විමුක්තිගේ වෙඩින් එකේ කතාව? ඒක දිග කතාවක් මල්ලි. දැන් වැඩක් නැහැ. විමුක්ති ආපෝට යද්දි හිටියේ ෂොක් වෙලා වගේ. ඕ මේක ඌට මහා නරක කාලයක් මල්ලේ. අයියේ විමුක්තිගේ පාස්පෝර්ට් එකයි සිංගප්පූර් එයාර් ටිකට් එකයි මං ගාව. තියාගෙන පස්සේ දීපම් මල්ලේ. මොනා වුණාද කියලා හිතාගන්න බෑ අයියේ. එයාපෝර්ට් යන්න කලින් වෙච්ච එක එක අතකට හොඳයි. උඹවත් හිටියා. බෝඩින් වුණාට පස්සේ වුණා නා. සුරමේ උන්නේ ඇවිලිමිනි. මේ ඇති උදේ සාමාන්‍ය දෙයක් වේවායි ඇය දසාතේ පැතුවායි. කෙසේ හෝ හෙට එළි වෙන්නට පෙර විමුක්ති අතාතත්වයට පත් වේවායි ඇය පැතුවායි. කවුරු කොහොම කිව්වද මේ කසාදේ කරනවා යයි සුරම්යා සිතාගෙන වුණායි. පොඩි පුතා ඔය ළමයාක ඩ්‍රින්ක්ස් ගත්තද? සුරම්යා සකොද්දගින් ඇසුවේ සැකේනි. අනේ නෑ ඇන්ටි, එහෙම දෙයක් උනේ නෑ. පොඩි පුතා ඔය ළමයාක ගිහින් කාවද හම්බ වුනේ? සුරම්යා මෙසේ ප්‍රශ්න කරද්දී සකුන්ත පුදුම විය. නෑ ඇන්ටි, කවුරුවත් හම්බ වුන්නේ නෑ. මල්ලිට මොකක් හරි අමාරුවක් තිබ්බා අම්මේ. වතාව බුක් ෂොප් එකේදීවත් ෆේන්ට් වෙලා තිබ්බා. සුරම්යාට ඒත් සැකේ. අරේ මංගල්‍යට සියල්ල සූදානම් ඇත. එහෙම තියෙද්දි මේව විපත කුමක්ද? සුරම්යා සිතින් බාරයක් වුවාය. මොකද්ද ලොකෝ පුතා මේ මල්ලිට උනේ? මොරගොඩ මහතා සක්විතිගෙන් ඇසේ සුරම්යාට නොඇසෙන්නට. මටත් හිතාගන්න බෑ තාත්තේ. මල්ලි කොහමත් උන්නේ ලොකු දුකකින්. පොඩි එකා මොනාරි බිව්වද? ජීවිතේ මොකක් හරි කරගන්න. තාත්තා හැම දෙයක් සිටියේ කෙසේද? සක්විතිගේ පවා ලය සෙලවී ගියේ. එහෙම කරන එකක් නෑ තාත්තේ. මල්ලි අපිට එහෙම දුකක් දෙන්නේ නෑ. එයා ප්‍රශ්නකින් හිටි බව මාත් දන්නවා. හිතාගන්න බෑ තාත්තේ. ටික වෙලාවකින් හෙදියක් හදිස්සි සත්කාර ඒකකෙස් සිට ආවාය. නර්ස් දැන් ICU එකට ගෙනාපු ලෙඩට. ඩොක්ටර් දැන් එනවා. සියල්ලන්ගේම ඇස්සල කඳුලිය. වෛද්‍යවරයා හදිස්සි ප්‍රතිකාර ඒකකෙස් සිට ආවේ බිම බලාගෙන. ඩොක්ටර් මගේ පුතාට. මොරගොඩ මාතාව ඔහු වෙතට දුව ගිය අසරණ ලෙසිනි. මේ ලෙඩාගේ තාත්තද? ඔව්. ඔහු මොහොතක් කල්පනා කරමින් උන්නේ. කියන ඩොක්ටර්
පුතාගේ තත්ත්වය භයානක නෑ නේද? අපට යව ගෙදර එක්ක යන්න පුළුවන් නේද? සුරම්ය ඇසුවාය. අමාරුයි. එහට තාම සීයේ නෑ. අපිට හදිස්සියේ සීය ගන්නත් බෑ. දීයේනේ ඒ ඇයි? එයාට හදිසි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හිසේ නහරවල තෙරපීමක්. දවස් දෙක තුනක ටෙස්ට් වගේක් කරන්න ඕන. ඊට පස්සේ තමයි කියන දේක් කියන්න පුළුවන්. සුරාමයා පිටියකට හිසකසාගෙන ඇඬුවාය. එය සමගම වගේ මේදා සක්විතිගේ වත බදාගෙන වැටෙන්නට ගියායි. සක්විති සිසුමෝ මේදාව දෑතින් මල්ලා ගත්තායි. ඇයි මේ ප්‍රෙග්නන්ට් ළමයාව මෙහි ගිනාවේ? කෝ බලන්න. වෛද්‍යවරයා මේදාව පරීක්ෂා කර බලා වතුර මිනක් ලෙස ඇගේ සිහිය ගත්තේ. මේ කවුද? මගේ නෝනා ඩවුට. මේ ළමයට රෙස්ට් කරන්න දෙන්න. මෙහෙම ෆේන්ට් වෙන එක හොඳ නෑ. මේදා පුටුවකට බරවිය ඇඬුවාය. මොරගොඩ මහතා ඇගේ හිස අත ගෑවේ පුදුමාකාර දුකකින්. තාත්තේ මල්ලේ, අපි ආව සනීප කරගමු පුතේ. සුරම්යා මුන්නේ හිලුන් නොමැතිවේ. මගේ දරුවට හුනියම් කරලා. නැත්තම් ගහක් ගලක් වගේ හිටිය කොල්ලා. අනේ දෙයනේ, හෙට මොකද වෙන්නේ? දරුවව මෙහි සනීප කරගන්න බැරි නම් අපි වෙන තැනකට හරි ගෙනියමු මහත්තයා. වෛද්‍යවරයා බැලුවේ මොරගොඩ මහතාගේ මුහුණේ. ඇයි වාලට ඉවසන්න බැරි? අතක පයක තුවාලයක් නෙමෙයිනේ. හෙට පුතාගේ වෙඩින් එක ડોක්ටර්. ඒකයි. Oh my god. වෛද්‍යවරයා නන්නතර ඇලි කරගත්තේ. ඔයාලා කැමති නම් වෙන හොස්පිටල් එකකට aran යන්න. ඒත් වැඩක් නෑ. අනේ එහෙම දෙයක් නෑ ડોක්ටර්. එයාගේ මොලේ ස්නායු වලට ගොඩක් හානි වෙලා තියෙනවා. හොඳම දේ වෙඩින් එක කල් දාන එක. සනීප වෙන්න ටිකක් කල් යනවා. මේ වගේ ලෙඩකට ඉක්මනින්ම ප්‍රතිකාර කරන්න බෑ. අපි හිට පාන්දරම යාව ටෙස්ට් වලට ගන්නවා. දැන ට්‍රීට්මන්ට් දීලා සීලයින් දීලා තියෙන්නේ. අවශ්‍යම නම් ලෙඩාව බලන්න පුළුවන්. සීය ගන්න උත්සාහ කරන්න එපා. ඒක හානි කරයි. මට ලෙඩාගේ විස්තර හෙට උදේට ඕන. මට ගෙදරා එක්ක කතා කරන්නත් ඕන. මන් දන්නේ මෙහෙම කියන එක හරිද කියලා. ඒත් මෙහෙම තත්ත්වයක් වෙන්නේ තද මානසික පීඩනයක් තිබ්බම. වෛද්‍යවරයා කිව්වේ එපමණකි. සියල්ලන්ම විමුක්තිය තබා තිබූ විශේෂ කාමරයකට ගියේ කඳුළු පිරි දෙන තිනි. ඔහුට හුස්ම ගැනීම පහසු කරන උපකරණ පළඳා තිබුණි. අතකට සේලයින් දී තිබුණි. විමුක්තිය දකිද්දි මේදාට යලි තැනුනි. සක්විතයව තුරුළු කරගත්තේ. පව් අහිංසකයා කසාදෙකට ජීවිතෙන් වන්දි කිව්වා. මේදා කිව්වේ රහසින් මෙන් සක්විතිගේ උරතලයට බර වීය. මොරගොඩ මහතා කොල්ලා දෙස බලා දැස් විසදා ගත්තේ. මල් පැල වගේ දරුවා හදලා උන්ගේ ජීවිත විනාශ කරන තීරණ ගන්න එපා මහත්තයෝ. ගල්ලේන මීට මාසයකට පමණ පෙරදී කිව්ව කතාව මොරගොඩ මහතාට සිහිවිය. මේ සිදුවේ එහෙ නොවේද? ලොකු පුතා, තාත්තේ මල්ලිය බේර ගන්න ඕන. මගේ පණ දීලා හරි කොල්ලව බේර ගන්නවා තාත්තේ. සක්විති කිව්වේ අඬමිනි. ඔය එහෙම අඬනවා මේද කවදාවත් දැක නැත. මේ මොකද උනිය මහත්තයා? අපි දැන් හිට කසාදෙකට වඩා දරුවගේ ජීවිතය ගැන හිතන්න නෝනා. දරුවට ආදරේ නම් අවුරුදු 10ක් හරි දරුවා වෙනින් ඉන්න එපා එයාලා. මොරගොඩ මහතා කියද්දි මේදා දේ එකපයින් අනුමත කළායි. අපට මේ මොන පවද්ද පළදුන්නේ දුප්පත් අහිංසක කෙල්ලෙකුට දුන්න ගින්දර. මේදා සිතින් කීවාය. කරුමිට මේ කර්මය පරිසම් දුන්නේත් මේ අහිංසකයාගේ ජීවිතේ. ලොකු පුතා, තාත්තේ මංජුලාගේ ගෙදරට ගිහින් මේක කියන්න. එයාලත් දැනගන්න එපයි. ඒ ගමම හොටලෙටත් ගිහින් මේක කැන්සල් කරලා දාන්න. සුරම්යට හොගා එනුනි. නැන්ද අයියාගෙන දන්නේ නැහැ. එයා මෙයාව බඳින්නේ නැහැ. වාෂ හවස යද්දී සපත කර කිව්ව කාකාරය සුරම්යට සිහිවිය. සුරම්ය විවුලා ගියේ එය සිහිවිය. ඒත් මේ මොහොතේ කරන්නට වෙන දෙයක් නැත. දරුවට උදේ විදි සීයේයි. නෝනා, මගේ අකා උස්සන්න එපා. මගේ ඇස් දෙක වගේ මුන් දෙන්න. අතප්පයක් කැඩලා ගියත් කමක් නැහැ. මගේ දරුව ජීවත් වෙන්න ඕන. මං ජීවත් වෙලා ඉඳිද්දි මගේ දරුවන්ගේ මිනියට කරගහන්න කියලාද කියන්නේ? මොරගඩ මහතා කිව්වේ පාලනය කරගත් කේන්තිනි. ඒත් අපි කොහොමද මේ මගුල
බඳින්න හිටපුන් හොඳනම් මූට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. ලොකු පුතා යනවා. ප්‍රශ්නයක් නම් මට කතා කරන්න කියනවා. මොරගොඩ මහතා ගිවි කේන් තියනේ. හොඳයි තාත්තේ. ගිහින් ඇවිත් මේ දරුවාව ගෙදර දාලා ඔයා මල්ලිගාවට එන්න. මේ සම්බන්ධයෙන් ඉන්න හොඳම ඩොක්ටර් කවුද කියලා බලලා එයාව අල්ලා ගන්න. ඔව් තාත්තේ. මෙදා යන්නට පෙර අඬමින්ම විමුක්ති කිහිස සිප ගත්තාය. මං පාන්දරම කෝවිල්ට යනවා අම්මේ. මල්ලිට මොනවත් වෙන්නේ නැහැ. මෙදා කිව්වේ අඬමිනි. සකිති රෝහලේ කොරිඩෝ දිගේ ආවේ ඇසලූ කඳුළු පිසෙමිනි. මෙදා ඔහුගේ අතකින් අල්ලා ගත්තාය. මල්ලිට මොනවත් වෙන්නේ නැහැ මහත්තයෝ. හිතාගන්න බැරි දුකකින් ඌ ජීවත් වෙලා තියෙන්නේ. අපි දැක්කේ ඌගේ දුකින් ටිකයි. අනේ දෙයනේ, රටකට ගියාට පස්සේ මෙහෙම වුණා නම් දැන් අපි ඉන්නවනේ රත්තරන්. කොල්ලව බේරගමු. ඔව්, මම මේ රසායනුත් අස්සෙලා හරි මේකව බේර ගන්නවා. ඌට මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. වාහනේ නැංගපසු මේදාට සීවි වර්ෂාවයි. එදා වගේම අදත් උඹට මේකට මෙහෙම වෙද්දි දැනෙන්නේ නැති. ඒත් උඹට එන්න දෙන්නේ නැණි කියලා.